भगवान, बांग्लादेश ने लंका में वाहन एकड़ा स्क्रीन में प्रमुख किया। माइक्रो आर्ट ने कैनेडियन प्रदर्शन गारे आसल इधर अधिकार रवैया कर लाब अब याद करता करा ने माइक्रो आर्ट ने लंका वाले में आउट उद्य में दबागे दी तरह की नल्ला लंका में मोटर रात वेल्ड बोले था आलू तीन महादुन नल दूनु सेडान नार के मोटर रात आ गया ना एना अब लड़ी करता करा ना तू ऐसे लड़की ला बाल पू अब रिव्यू वेगा मुकाद्दे के रा ඉතින් ප්‍රෝටෝන් සාගා මේ කායක රිවයුව කරන්න මාත් එක්ක අද ඉන්නවා මයික්‍රෝ ආතනේ ජේෂ්ඨ සේවා ඉංජිනේරු ශහන්දි තිසේරා. අයිබෝන්. අයිබෝන්. ඉතින් ශහන් අපි ගත්තම ප්‍රෝටෝන් සාගා ප්‍රෝටෝන් කියන දේ ලංකාවට දැන් චුට්ටක් අලුතෙන් ඇහෙන නමක් වුණාට මේකට ලොකු ඉතිහාසයක් ලංකාවේ තුල තියෙනවා. අපි පොඩ්ඩක් කතා කරමු ඒක ගැන. ඔව් ප්‍රෝටෝන් නැත්තම් ලංකාවේ මුලින්ම මම හිතන්නේ ඇස්ටැබ්ලිෂ් වුණේ 80 දශකේ. ඊට පස්සේ 90 දශකයටත් ඒක ගියා. නමුත් ඒ කාලේ අලෙවිනියට දැන් කීප දෙනෙක් හිටියා. ඉතින් ප්‍රෝටෝන් එක ලංකාවේ ඉස්ටැබ්ලිෂ් වුණේ අර වගේ විදිහට ලෝ බජට් කායකක් හැටියට, ඒ වගේම ඉකොනොමිකල් කායකක්. ඊටත් වඩා ගොඩක්ම මේ ප්‍රෝටෝන් බ්‍රෑන්ඩ් එක පොපියුලර් වුණේ ස්පෙයාර් පාර්ට්ස් වල ප්‍රයිස් එක. ඒක ගොඩක් අඩුයි. ඉතින් ඒ කාලයත් එක්ක මේ පසු සේවා ඒ ආයතන වලින් සත්පුරු පසු සේවා වල තියෙන ගැටලු හින්දා ඔය බ්‍රෑන්ඩ් එක එතරම් ප්‍රකටිත වුණා. ඊට පස්සේ අපි කියනවා බ්‍රෑන්ඩ් එක ඩෙඩ් වුණා. ඩයි වුණා බ්‍රෑන්ඩ් එක ඩෙඩ් වුණා. ඉතින් ඊට පස්සේ තමයි මයික්‍රෝ සමාගම අපි මේ බ්‍රෑන්ඩ් එකට මේ ෆ්‍රැන්චයිස් එක අපි ගත්තේ. එහෙනම් ඉතින් අපි වැඩි වෙලා ගන්න තු යමු ප්‍රෝටෝන් සාගකේ රිවියු එකට. ශයන් දැන් සාගක දිහා බැලුවට පස්සේ මට පේනවා මේක ලොකු දෙයක් කතා කරන්න තියෙනවාද අපි රිවිව එක කොතනින්ද පටන් ගන්න අපි එනෙමින් පටන් ගමු එන්ජින් එකෙන් එන්ජින් එක වාකිව වගේ වාහන හදවත වගේ හදවත නේ ඔයාට බලන්න නම් එන්ජින් එක පොඩක් ආවා එන්ජින් එක බොනට් එක අරින්න අරනේ प्रोटोन सागे एंजिन मेक कैपासीटी का 1.3 लीटर 1300 सीसी का एंजिन का फोर सिलिंडर सामान्य पावर का कटे लंका भी आप ऑपरेट कर आइडियल पावर का 1.3 का सामान्य लंका तीन पारवाल लंका तीन में ප්‍රදේශ ගත්තොත් අපි කියමු සාමාන්‍යයෙන් පැය 4-5ක් ඇතුළත අපිට කඳුකරයට යන්න පුළුවන් අනිත් පැත්තෙන් තැන්නට යන්න පුළුවන් ඒ පැත්ත හයිවේ එකට යන්න පුළුවන් ඉතින් ඒක බැලන්ස් එන්ජින් එකක් 1.3 ලීටර් ඒ වගේම මේකේ ගියර් බොක්ස් එක ඇවිල්ලා 4 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙන ඔටෝමැටික් 4 ස්පීඩ් ඔව් ඉතින් මේ එන්ජින් පද්ධතිය ගත්තොත් ඔබට පේනවා ඇති ABS මොඩියුල් ABS මොඩියුලේටර් තියෙනවා පවර් ස්ටියරින් තියෙනවා ඒ අවශ්‍ය කරන සේරම බේසික් ෆුල් ඔප්ෂන් බේසික් උපාංග ටික ඔක්කොම අපි ගාව මේ ප්‍රෝටෝන් රතේ තියෙනවා. ඉතින් අනිත්
ඉම්පෝර්ටන්ට් වන ඒ තමයි මේකේ මම ඉස්සෙල්ලා මුලින් කිව්වා වගේ ස්පෙයාර් පාර්ට්ස් වල තියෙන කෝස්ට් එක බොහොම අඩුයි මොකද මැලේසියාවේ ප්‍රොඩක්ෂන් කෝස්ට් එක අතරම මේ ටිකක් අඩු මට්ටමක තියෙන්නේ කෝස්ට් එක අතින් ගත්තොත් අඩුයි ඉතින් එහෙම බැලුවොත් ලංකාවට ආනයනය කරලා මේක මේන්ටේන් කරන්න ගොඩක් කටිර තියෙන ප්‍රශ්නයක් තමයි vehicle එකේ මේන්ටනන්ස් කොහොමද කරන්නේ අපිට කොච්චරක් ගාණක් ඇයිද ෆිල්ටර් එකක් මාරු ගන්නද එහෙම නැත්නම් එයා ෆිල්ටර් එකක් කීයක් වේද ඉතින් ඒ අතින් බලපුවම ස්පෙයාර් පාර්ට්ස් සර්විසබල් ස්පෙයාර් පාර්ට්ස් මේන්ටනන්ස් වලට අවශ්‍ය කරන ස්පෙයාර් පාර්ට්ස් සාමාන්‍යයෙන් බොහොම සාධාරණ ගණන් වලට තමයි මේ මොඩල් එකේ තිබිලා තියෙන්නේ ඒ කාලේ ඉඳලා ඒක දැන් දැන් කාලේ කියලා වෙනසක් නැහැ වෙලා තියෙනවා නමුත් ඒ කාලේ ගණන් මේ කාලේ ගණන් අතර චූටි වෙනසක් තියෙනවා මේ ඩොලර් ෆ්ලක්චුවේෂන් එකේ ඉඳලා නමුත් affordable maintenance වල maintenance වලට සාධාරණව සාධාරණ ගණන් ඉලක් තියෙනවා ෂියන් දැන් අපි එක්ස්ටීරියර් ලුක් එකේ ඉතුරු දේවල් ගැන කතා කරන්න ඕන හැබැයි මට හිතුණා ඊට කලින් කතා කරන්න ඕන කියලා දැන් අපි කලින් හිටියේ මෙරුන් කාලේ එකක් ගාව. දැන් ඉන්නේ අපි ග්‍රේ කාලේ එකක් ගාව. ඇත්තටම ප්‍රෝටෝන් සාග එක කලර්ස් කීයකින් ගන්න පුළුවන්ද? දැනට මේ නිකුත් පාටෝල් අපි කලර්ස් හතරක් තියෙනවා. කලර්ස් හතරක්. අපි ඔය බලපු මග බර්ගන්ඩි රෙඩ් කියන කාලේ එක. ඒක ඇත්තටම මරුන් මරුන් වගේ. ඊළඟට ග්‍රේ තියෙනවා. මේ මේ ග්‍රේ කලර් එක. සිල්වර් තියෙනවා. ආයි වයිට් තියෙනවා. ආයි වයිට් තියෙනවා. දැනට මේ බේසික් කලර්ස් හතර තමයි අපි ගාව මේ ප්‍රොඩක්ෂන් එකේ තියෙන්නේ. කලර්ස් ටික එහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එතකොට. එනශයන් අපි කතා කරමු එක්ස්ටීරියර් ලුක් එකේ අපිට මුලින්ම කතා කරමු DRL ලයිට් එක ගැන. ඔව් දැන් DRL ලයිට් එක සාමාන්‍යයෙන් අලුත් වාහන වල ගොඩක් වෙලාවට එන මේ මේ එක ඔප්ෂන් එකක් ඇරෙද්දී ගොඩක් වෙලාවට අපි හෙඩ් ලයිට් එකේ ඉන්නේ. දැන් මේ ප්‍රෝටෝන් සාදයකේ එක අපි බම්ප ලයිට් එකක් ඇරෙද්දී පාවිච්චි කරන DRL එකයි DRL එකේ බම්ප ලයිට් එකක් ඇරෙද්දී ඇවිල්ලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කරුළු වැඩි ගෙන එනකොට එහෙම නැත්නම් හෙඩ් ලයිට් ඔන් කරන කලින් අර අපි කියන්නේ ගොම්මන් වෙලාවක ගොම්මන් වෙලාවට සාමාන්‍ය DRL එකෙන් යන්න පුළුවන් DRL එකෙන් රෙකග්නයිස් වෙනවා අනේ ඉතල කැපිලා පේන දැන් කමෝඩ් පාක් ලයිට් දාන්න ඕනේ ඒ වගේ තියෙනවා ඉතින් DRL එක ඇත්තටම බම්ප ලයිට් එකක් හැටියට සපෝට් වෙනවා ඒ වගේම මේ ෆුල් ටයිම් එන්ජින් එක ඔන් කරපුවම දවල්ටත් කරගන්න අපි කියන්නේ ඩේ ටයිම් රනින් ලයිට් කියලා ඩේ ටයිම් රන් මේක මේ LED 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 strip එක ගුණ පවර් කන්සම්ප්ෂන් එක බොහොම අල්ප ප්‍රමාණයකින් යනවා ඊට පස්සේ අපිට එන්න තියෙන්නේ හෙඩ්ලයිට් එක. හෙඩ්ලයිට් එක නම් අලුත්ම ඩිසයින් එකට තියෙන්නේ හැලජන්. මොකද ලංකාවට ඇත්තම හරියන හැලජන් හින්දා ඩිසයින් කළ අපි ඒවල තියෙන හැලජන්. ඊට පස්සේ අපිට සිග්නල් ලයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන. ඔව්. ඒක එක ඒක හෙඩ්ලයිට් එකේ ඉන්න ඒක මේ පාක් ලයිට් එකයි සිග්නල් ලයිට් එකයි එක එක යුනිට් එකක් හැදෙන. එක යුනිට් එකක් හැදෙන්නේ මේ රිෆ්ලෙක්ටර් වල පේනවා ඉතින් රිෆ්ලෙක්ටර්ස් රිෆ්ලෙක්ටර් එක බොහොම නවීන පන්නේ රිෆ්ලෙක්ටර් එකක්. අලුත් මොඩියුල් එක. ඔව් හෙඩ්ලයිට් පවර් එක ගොඩක් තියෙනවා රිෆ්ලෙක්ටර් එකින්. ඊට පස්සේ අපිට එක්ස්ටීරියර් ලුක් එකේ බලන්න පුළුවන් ෂෙල් එක. ෂෙල් එකත් අලුත් ඩිසයින් එකක් නේ. ෂෙල් එක බැලු ඩිසයින් එකක් දැන් ප්‍රෝටෝන් මේ මේ ලේටස්ට් මොඩල් එකේ ඩිසයින් එක වඩ පේනවා ඉතින් මේ සෙල් එකේ තියෙන ગેප්ස් එක ගොඩක් එයා එයා ඉන්ටෙක් එකක් තියෙන ගොඩක්. එයා ඉන්ටෙක් මේන් එයා ඉන්ටෙක් එකක් තියෙන මෙතන. ඒතකොට මේ එයා එයා ෆිල්ටර් එකට එයා ඉන්නේ ගන්න මෙතන. ඉතින් ගොඩක් එන්ජින් එක කූල් වෙන්න මේ 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 වීල් එකෙන් එමත් සෙල් එකෙන් ගොඩක් එයා ඉන්ටෙක් එකක් කරනවා. ඉතින් එන්ජින් එකේ පර්ෆෝමන්ස් අතින් ගොඩක් හොඳයි. මොකද කූල් වෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් මම මට දැන් තේරෙන විදිහට මේ වාහනේ ගොඩක්ම එන්ජින් එකේ කූලින් පැත්ත ගොඩක් බලලා දෙනවා. අපි ඉස්සෙල්ලා ගත්ත මෙතන ලොකු ગેප් එකක් තියලා ඒක බලපාන ගොඩක් වෙලාවට දැන් මැලේසියා වගේ රටක් ගත්තොත් ලංකාවත් එක්ක තියෙන වෙදර එකයි ක්ලයිමේට් කන්ඩිෂන්ස් බොහෝ දුරට සමානයි. ගොඩක්ම සමානයි නෑ බොහෝ දුරට සමානයි. ඒ වගේම මේක ප්‍රෝටෝන් එකේ මැනුෆැක්චර් අමංක රටවල් පහකට 15කට මුලින්ම එක්ස්පෝට් කරනවා කියලා. ඉතින් ඒ ඒ රටවල වල හරියන විදිහට තමයි මේකට ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ශාන් කතා කරමු ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක. ඔව්. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ඇත්තටම ගොඩක් හොඳයි කාර් එකකට. මොකද අපේ දැන් අපේ තියෙන පාරවල් කන්ඩිෂන් ඇතුළත ඔය ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගත්තත් අඟල් 6කට එහා තියෙනවා මේ අඟල් 8කට එහා තියෙනවා අපි අඟල් වලින් කිව්වොත් ෆ්‍රන්ට් ක්ලියරන්ස් එක. ඉතින් මේ ක්ලියරන්ස් එකම මේ මෙතන තියෙන ක්ලියරන්ස් එකම තමයි දිගටම වාහනේ ගමන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඩ්‍රයිවර් කෙනෙකුට ජජ් කරන්න පුළුවන් මේක මෙතනින් එහා මෙතනින් එහාට මට යන්න පුළුවන් කියන එක මේ මේ මැනේජ් කරන්න පුළුවන්. ඒ වගේම ඒ උසත් එක්ක සාමාන්‍ය ලංකාවේ පාරවල් වලට හරියනවා. ලංකාවේ අර පාරවල් එකම ලෙවල් එකේ නෑ නේද? ඒක ලෙවල්ස් වලට මාරු වෙනවා. සාමාන්‍යයෙන් අපේ හම්ස් එකක් හෝ බම්ප් තියෙන අපේ පාසෙන් යන්න පුළුවන් කියන ප්‍රශ්න නෑ. ඔය තමයි අපිට එක්ස්ටර්නල් ලුක් එකේ මේ ෆ්‍රන්ට් view එකෙන් කතා කරන්නේ. ඊළඟට අපි කතා කරොත් මෙතන වින්ක මිරර් එක තියෙනවා. මේක සයිඩ් මිරර්ස් වල වින්ක මිරර් එක තියෙනවා. ඒක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා ලංකාව වගේ රටක විශේෂයෙන්. ට්‍රැඩිෂනලි එහෙම නැත්නම් පාරම්පරික වාවේ මෙතන ෆෙන්ඩර් ලයිට් එක. මතකද කියලා ෆෙන්ඩර් ලයිට් එක. නමුත් මේක ෆෙන්ඩර් ලයිට් එක පේන්නේ සයිඩ් එකේ එක්කෙනාට
වීද මිරේ ඉස්සරහට සයිඩ් එකට දෙකනම් පේනවා. ඉතින් ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේම ලස්සන ලොයි වීල් එකක් තියෙනවා. මේ ටයර් එක අපි ලෝකලි මැනුෆැක්චර්ඩ් ටයර් එකක් ෆෙරන්ටිනෝ කියලා. ඒක ගැන අපි වැඩි ඉස්සර කතා කරමු. ඒ වගේම තමයි අපි මෙතනින්ම බ්‍රේක් සිස්ටම් එකත් කතා කරමු. ඉස්සරහට තියෙන ඩිස්ක්. ඉස්සරහා ඩිස්ක්, ෆ්‍රන්ට් ඩිස්ක් එක තියෙනවා. ඒ වගේම මේක රින් සයිස් එක 185යි 55යි 15 රින් සයිස් එක 15. ඉතින් ෆ්‍රන්ට් ඩිස්ක් තියෙන හින්දා ඒක කැලිපර් සයිස් එකත් එක්ක වට බැලුවොත් පේනවා. කැලිපර් එක ටිකක් ලොකුයි. මේ බ්‍රේකින් එෆිෂන්සි එක සෑහෙන තියෙනවා. නට් ස්ටඩ් 4යි. ඉතින් හදිසියකට දිග ගලවන්න කරගන්න ලේසි. ඕන මාසයක. ඒ වගේම වීල් නට් ටික කව වෙලා තියෙනවා. මේ වීල් නට් කව වෙනේ. වීල් නට් ටික ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. වීල් නට් කව වෙනේ. දෙදෙනා ලුක් එකක් එනවා. ඒ ඊට අමතරව වීල් නට් ටික ප්‍රොටෙක්ට් කරලා තියෙනවා මඩ වලින්. ඉතින් ලුක් එකයි සේෆ්ටි එකයි දෙකම දෙකම තියෙනවා. මේක හොඳට කන්සිඩර් කරලා තියෙනවා. දෙකම තියෙනවා. අපි දැන් හදන්නේ ප්‍රෝටෝන් සාගා මේ වාහනේ රියර් view එකට යන්න. මං හිතුවා අපි බ්‍රේක් අලයගෙන්නේ මේ සයිඩ් view එකයි ෆ්‍රන්ට් view එකයි කලේ රියර් view එකට ආපහු මෙරුන් කලේ කායක් ගන්න එන්න ඕන කියලා. ෂාන් අපි කතා කරමුකෝ රියර් view එකේ අපිට මොකද්ද මුලින්ම කතා කරන්න දෙන්නේ? මුලින්ම කතා කරන්න තියෙන්නේ මම හිතන්නේ මේකේ තියෙන ස්පොයිලර් එක. මේ නීට් පොඩි ස්පොයිලර් එකක් එනවා. ඒක ඉන්බිල්ට් වැඩිය ලොකු කරලත් නැහැ. නමුත් ඒක ලස්සන ස්පොයිලර් එකක්. ඒක ඇත්තටම පේන්නේත් නැහැ එකපාර වැලුව බැලමද. ඒ වගේම තමයි මේ ට්‍රංක් ඩිසයින් එකයි. දැන් ඉස්සලා ගත්ත ප්‍රෝටෝන් වලට වඩා ටිකක් ලොකුයි ට්‍රංක් එක. ට්‍රංක් ඩිසයින් එක ලොකුයි. මොකද අපි ඉස්සර මුලින්ම ගත්ත ප්‍රෝටෝන් සාගා මොඩල් වල තිබ්බේ ටිකක් ට්‍රැක් මෙන්න මේ මේ ඇන්ගල් එකකට ඇවිල්ලා. දැන් මේක මේ ඩිසයින් එක තනිකරම වෙනස් කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රෝටෝන් ලෝගෝ එක තියෙනවා. බූට් එකේවත් මවුන්ට් කරලා අපි මේ බ්‍රේක් ලයිට්ස් එක රිෆ්ලෙක්ටර්ස් එක තියෙනවා. රිවර්ස් සයිඩ් දෙකයි මේ දෙකම පත් වෙනවා රිවර්ස් සයිඩ්. ඒ වගේම රිවර්ස් සෙන්සර්ස් තියෙනවා. රිවර්ස් සෙන්සර් දෙකක් තියෙනවා. ඒ වගේම රිවර්ස් කැමරා එකකුත් තියෙනවා. රිවර්ස් කැම් එකත් ඇවිල්ලා තියෙනවා. රිවර්ස් කැම් එකත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ඉන්ටීරියර් ලුක් එක ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට මම හිතන්නේ ප්‍රධානම ෆීචර් එක තමයි සෙඩන් කාර් එකක බූට් ස්පේස් එක. එහෙම නැත්නම් ලගේජ් ස්පේස් එක තමයි ගොඩක් අඩු. ඉතින් මේකේ ලගේජ් ස්පේස් එක ගත්තොත් ගොඩක් ලගේජ් ස්පේස් එක ඇතුළට වෙන්න තියෙනවා. ලොකු ඉඩක් තියෙනවා. මම හිතන්නේ සාමාන්‍යයෙන් අපේ මේ වගේ කාර් එකක් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් සමහර ඉන්වෙස්ට් කරන කාර් වලට යම් කිසි බිස්නස් එකක් බලාපොරොත්තු. අපි කියමු එයාපෝට් ට්‍රාන්ස්ෆර්ස් එහෙම නැත්නම් ටුවරිසම්. ඒ වගේ සෙක්ටර් එකකට මේ කාර් එක ගත්තොත් මේක ඇත්තටම හුඟක් ප්‍රයෝජනවත් තමයි. මොකද බූත් ස්පේස් එක ගන්න. බූත් ස්පේස් එකට සාමාන්‍යයෙන් ටුවරිසම් කරන ඒ සෙග්මන්ට් එක ගත්තොත් ඒ සෙග්මන්ට් එකේ ලේසින් ලගේජ් දාගෙන යන්න පුළුවන් ඉඩක් තියෙනවා. හරි පහසුවෙන් ඒ කියන්නේ අර හොඳට අපේ වශයෙන් කොහොත් අඩු කළා බඩු කොටක් දාන්න පුළුවන්. හරි හරි. ඒ වගේම තමයි ෆැමිලි එකකට සාමාන්‍යයෙන් ෆැමිලි එකේ ට්‍රිප් එකක් යන්න උනත් එහෙම නැත්නම් ෂොපින් කරලා බඩු ටික දාගන්න උනත් අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණයක් තියෙනවා. සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා. නැග්ගට පස්සෙ නම් ෂීට් එක මාර ගන්නකොට ඒක ඇත්තටම මේ සීට් සෙට් එක ගත්තොත් ලංකාවේ දේශගුණයට හරින විදිහට තමයි සීට් සෙට් එක මේ කාර් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් අපි ප්‍රොඩක්ෂන් කරන්නේ. මොකද ෆැබ්‍රික් සීට් එකක් සාමාන්‍යයෙන් ලෙදර් සීට් එකකට වඩා ලෙදර් එක කන්සිඩර් කරන්නේ ලක්ෂරි. හැබැයි ප්‍රායෝගිකව බැලුවහම ලංකාවේ තියෙන දේශගුණයට හරින ෆැබ්‍රික් සීට් එකක්. ඉතින් මේ ෆැබ්‍රික් සීට් එක ගත්තාම වෙනවා ඊළඟට ප්‍රශ්න එක නම් මේක කම්ෆර්ටබල්ද කොතර දුරට මේක ඩියුරබල්ද කියලා. ඉතින් සීට් ෆැබ්‍රික් එක ගත්තත් ස්පන්ජ් එක ගත්තත් ඒක ඝනකම් මෙලොවට සීට් ෆැබ්‍රික් එකේ කලර් එක ලේසින් කිල්ටු වෙන්නේ නැති කලර් එකක් තියෙන්නේ. ඉන්ටීරියර් ක්ලීන් කරන්න ඉන්ටීරියර් ක්ලීන් කරන්නත් ලේසි. ඉතින් ඒ වගේම කම්ෆර්ට් එක අතින් ගත්තොත් එහෙමයි. ඊළඟට සීට් එක ගත්තොත් මේ පොඩි බකට් සීට් ගතියක් තියෙනවා. දැනට මේ පොඩ් බකට් සීට් එක තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉඳගෙන සාමාන්‍ය හොඳට හේතු වුණාම මූවමන්ට් එක රිස්ට්‍රික්ට් කරලා තියෙන සීට් එක ඇතුළ මේ 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 හිප්ස් එක ඒ වගේ ඒ ටික ඔක්කොම ලස්සනට හොඳට පැක් කරලා තියෙනවා. පැක් කරලා සීට් බෙල්ට් එක දාමම සේෆ්ටි අතින්
කම්ෆර්ට් අතින් උඩින්ම මට්ටමක තියෙනවා. ඔය කියන්නේ සීට නැග් කියන්නේ අපි වාඩි වුණාට පස්සේ තේරෙන හොඳ කන්ෆර්ටබල් විදියට මේක තියෙනවා කියලා. ෂයන් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මොකද්ද ඉන්ටීරියර් ලුක් එකේ මුලින්ම? ඉන්ටීරියර් ලුක් එකෙන් ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ස්ටීරින් සිස්ටම්, ස්ටීරින් එකයි ස්ටීරින් කන්ට්‍රෝල්ස් කියනයි. මේ ස්ටීරින් එක ඇත්තම එයා බෑග් එකේ තියෙන ස්ටීරින් එකක් තියෙන්නේ. ටිකක් පිළිපුන් එහෙම නැත්නම් මසල් ලෙවල් එකේ තියෙන ස්ටීරින් එකක් තියෙන්නේ. ඉතින් හෝල්ඩින් ග්‍රිප්ස් ස්ටීරින් එකේ තියෙනවා. ඊගෙන ස්ටීරින් කන්ට්‍රෝල්ස් තියෙනවා. මෝඩ් එක ඒ කියන්නේ වොලියුම් සෙටප් එකට එහෙම නැත්නම් එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකට වෙනම ෆෝන් එක කෝල් එක ආන්සර් කරන වෙනම ඊළඟට එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්නයි මෝඩ් එක කන්ට්‍රෝල් කරන්නයි විතරයි මේක තියෙන්නේ. මේක එක මේකක් තියෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් මේක නෑ. නමුත් ඩෑෂ්බෝඩ් එක ගත්තාම දැන් යුරෝපියන් ස්ටයිල් එකේ තමයි මේකේ සිග්නල්ස් තියෙන්නේ වම් පැත්තේ වයිපර්ස් තියෙන්නේ දකුණු පැත්තේ ඒක ඉතින් හුරු වුණාම ටිකක් කරක් යනවා. ඊළඟට බෑක් ලයිට් කරපු ඩෑෂ්බෝඩ් එක තියෙනවා ඉන්ඩිකේටර්ස් ඔක්කොමත් එක්ක හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් තියෙනවා ස්ටීරියෝ සිස්ටම් එක. අපිට ඇත්තට මේ මේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දි අපිට මෙතන ඔක්කොම ඇත්තටම ඉන්ඩිකේට් කරනවා නේද? සාමාන්‍යයෙන් එන ගොඩක් vehicles වල එන විදිහට ඉන්ඩිකේට් කරනවා. දැන් මම ඉස්සර කිව්වාගේ fuel efficiency එකත් මේකේ පෙන්නනවා. මෙතන දැනට දැන් මේ මෝඩ් එකේ තියෙන ඩිස්ප්ලේ වල තියෙන්නේ fuel consumption එක. Consumption literate කිලෝමීටර් 100ක් යන ලීටරයකට කොච්චරක් වැය වෙනවද කියලා. I think ඒ වගේ ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඉතින් බේසික් ටෙම්පරේචර් ඉන්ඩිකේටර් එක ඔක්කොම ඩිජිටල්. ඔක්කොම ඩිජිටල්. ඇනලොග් සිග්නල්ස් මොකද නැහැ. ඔක්කොම ඩිජිටල් සිග්නල්ස් තියෙන්නේ. ඕක ඒ ඒ ක්ලස්ටර් එකේ කම්පැක්ට් ක්ලස්ටර් එකක් තියෙනවා. අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් ඔක්කොම වැටෙන විදිහට. ඊට පස්සේ යන අපිට ඉන්ටීරියර් ලුක් එකේ බලන්න පුළුවන් ඊළඟ විශේෂම දේ. ඊළඟ විශේෂම තමයි හෙඩ් අප් ඩිස්ප්ලේ එක. එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එක. ටච් ෆුල් ටච් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකේ USB ඊළඟට Bluetooth කනෙක්ෂන් එක තියෙනවා. ඊළඟට ඊවන් මේ පින්තූර වුණා. අපේ SD කාඩ් එකක් පාවිච්චි කරලා පින්තූරණක් බලන්න පුළුවන්. මූවිස් බලන්න පුළුවන්. ඉතින් හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් මේ මේ ඇන්ගල් එක හැටියට සාමාන්‍යයෙන් ඔපරේට් කරන්න පුළුවන් ඩ්‍රයිවර් උනත් ඔපරේට් කරන්න පුළුවන් බොහොම ද view spec එක ගත්තොත් view angle එක ගත්තොත් මුළු කාර් එකේ ඉන්න passengers ඔක්කොටම පේන විදිහට තමයි මේ හෙඩ් අප් ඩිස්ප්ලේ එක තියෙන්නේ. දැන් අපිට තියෙන තවත් විශේෂ දෙයක් කතා කරන්න. ඒ තමයි ප්‍රෝටෝන් සාග එක එකලස් කරන එක ගැන. මොකද මේක ඇනේ ඉඳලා ශ්‍රී ලංකාව ඇතුළේ තමයි එකලස් කරන්නේ මයික්‍රෝ ආයතන. ඒ වගේම තමයි මේකට 30%කින් ශ්‍රී ලංකාවේ අපේ නෝ දායකත්වයක් ලැබෙනවා. එහෙනම් අපි ඒ ඇසෙම්බ්ලි පාර්ට් එක ගැන මෙන්න මේ විදිහට කතා කරමු. මයික්‍රෝ ආයතනය කියන්නේ ලංකාවේ වාහන එකලස් කරන ආයතන අතර කර්මාන්තය අතර ප්‍රමුඛයා. ඉතින් අපි අද උදේ ඉඳලා කතා කරපු මේ ප්‍රෝටෝන් සාගා මේ සෙඩාන් මෝටර රථයේත් 25%ක 25ක් 25කට වඩා වැඩි දායකත්වයක් මයික්‍රෝ සමාගමෙන් ලබා දෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න මාත් එක්ක දැන් ඉන්නවා මයික්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර බුද්ධි ජයගොඩි මහත්මයා. අයිබෝන ඔබතුමාට. බුද්ධි, දැන් අපි කතා කළොත් මයික්‍රෝ එක ගැන 25ක් මේ ප්‍රෝටෝන් රථයට දායකත්වය ලබා දෙනවා. අපි ලංකාවේ අපි මයික්‍රෝ ආයතනයේ 1995 පටන් අරගෙන ආවම මුලින්ම ලංකාවේ නිෂ්පාදනය කරන වාහනයක් විදිහට තමයි අපි මුලින්ම එළියට ආවේ. ඒතන ඉඳන් දියුණුවලා ක්‍රමක්‍රමයෙන් ආවා. දැන් ලංකාවේ මිනිසුන්ට ගොඩක් මයික්‍රෝ ආයතනයේ ගොඩක් හොරු ලෑමි හොරු. ඒක නිසා අලුතෙන් අපි ගෙනල්ලා තියලා මේ සාගා වාහනේ. ඉතින් මේකේ අපි අර වගේම 25%ක් අපේම ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් නිෂ්පාදකයන්ගේ දායකත්වයෙන් තමයි අපි සිරිසුභාක ඇඩ් කරලා තියෙන කොටස්. එතකොට ඒවත් නිර්මාණය කරලා අපේ මතින් තමයි වාහනය සම්පූර්ණ නිර්මාණය කරන්නේ. එතකොට විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ වැඩි දායකත්වයක් නැත්නම් ලංකාවේ ඉන්න මිනිසුන්ට ව්‍යවසායකත්වයක් දීලා තියෙනවා මේ හරහා තවත් කරන්න. මයික්‍රෝ ආයතනෙම නෙමෙයි තව පිටින් අපි ගන්නවා. එතකොට ලංකාවේ ඉන්න තවත් ප්‍රවාසියන්ට ආදායම් මාර්ගයක් හැටියට හදලා තියෙනවා. අපි කෙටියෙන් ගත්තොත් 25ක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට පොඩි ගාණක් වගේ පෙන්වනට වාහනයක් අතින් ගත්තම එක ලොකු ප්‍රමාණයක්. අපි කෙටියෙන් ගත්තොත් මොන වගේ ඔප්ෂන්ද ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරන්න මේක? විශේෂයෙන්ම ගත්තොත් අපිට හදා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ තාක්ෂණ මට්ටමත් එක්ක අපි ගත්තාම වියදමක් අඩුවෙන් දරලා අපිට කරන්න පුළුවන් හැකියාව ගත්තොත් බ්‍රැකට්ස් වගේ, ටයර්ස් වගේ, එහෙම නැත්නම් බැටරි, ඒ වගේ ප්ලාස්ටික් ඒවා බෆර්ස් ගත්තොත් මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. අපේ 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 ජනතාවගේ හැකියාව තියෙනවා. අපිට හැකියාව තියෙනවා. එතකොට ඒකොල්ලොත් එක්ක නිර්මාණය කරලා තමයි අපි මේ වගේ 25ක් නිර්මාණය කරන්නේ. ඇත්තම ලංකාවේ මේ තාක්ෂණය ගත්තම ලංකාවේ මිනිස්සුන්ගේ හැකියාව ගත්තම 25ක් නෙමෙයි. හරියට කලමනාකරණය කරලා අත අපි කියන්නේ අපේ වචනයෙන් කිව්වොත් අත හිත දෙන්න පුළුවන් නම් ලංකාව ඇතුලේ
හොඳ වාහන නිර්මාණය කරන හැකියාව ලංකාවේ කට්ටියට තියෙනවා. ඇත්තටම. මයික්‍රෝ ආයතනේ නැද්ද ඒ වගේ බලපොරොත්තු වගේ ඉදිරියේ. අනිවාර්යයෙන්ම තියෙනවා. එතෙන්ට තමයි ඇත්තටම අපේ ආචාර්ය ලොරන්ස් පෙරමැතිතුමාගේ තියෙන සංකල්පය තියෙන එතෙන්ට යන්න තමයි. ඉතින් මම හිතනවා ඒක පළදරයි ඉතාලම ඉක්මනින්. මොකද එතෙන්ට යෑමේ බලපොරොත්තු එක තමයි මේ ඔක්කොම දේවල් කරගෙන යන්නේ. ඉතින් මේ දැන් මේ වර්තමානයේදී තියෙන වාහන තියෙන අඩුකම නැත්නම් මාකට් එකට තියෙන අලුත් වාහනයක තියෙන අඩුකමක් පුරවන්න තමයි එතුමාගේ සංකල්පයක් උඩ මේ අලුත් වාහනේ අපි අනුරලා දීලා තියෙන්නේ. මයික්‍රෝ ආයතනය ගත්තම මේ ආයතනයෙන් වාහනයක් ගත්තට පස්සේ පසු සේවය එහෙම නැත්නම් ආෆ්ටර් සර්විස් එක බින්දුවයි මේ වාහනය ගත්තට පස්සේ මේ වාහනේ පාර්ට්ස් නැහැ ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් vehicle hub බලන ඕගොල්ලෝ අපිට කලින් යොමු කරලා තිබ්බා බුද්ධි මේ කතාව ඇත්තද මේමයි අපි කොයි වෙලාවකවත් එහෙම කියන්නේ නැහැ අපි ගාවට ආපු අස්රම කෙනෙකුට නැහැයි කියලා යවලා නැහැ කොයි ලාවක අපි යවන්නේ නැහැ. ඒ කියන්නේ සමහරට එන්න පුළුවන් පොඩි ඩිලේ එකක් එන්න පුළුවන්. හැබැයි අපි කොයි ලාවකත් නැහැ. ඔබට මේක පාට් එක අපිට හොයා ගන්න ආවෙන්නේ නැහැ කියලා අතරමං කරලා නැහැ. ඒක මේ පරිභෝගිකය දන්නවා. ඔබතුමාටත් ඔබලා පිරිසටත් බලා ගන්න පුළුවන් අපේ ඇත්ත తත්වය ඇතුළට ගිහිල්ලා. අපේ තියෙන ඇත්තම අපේ වර්ක්ෂොප් එකේ මොකද වෙන්නේ කියන්නේ බලා ගන්න. අපේ ඇතුළට ගිහින් මේ ප්‍රශ්න උත්තරේ හොයමුද? අනිවාර්යෙන්. යා. අපේ ඇතුළට ගිහින් බලමු. මේකේ ආෆ්ටර් සර්විස් එකයි මේකේ පාර්ට්ස් නැති කතාවයි ඇත්තට බොරුවක්ද කියන්නේ. නිපුන් මෙන්න උත්තරේ මේ තියෙන උත්තරේ ඔය ආව ප්‍රශ්නට අපේ මේ විදිහට වඩ පේන ඇති වාහන කොච්චර ප්‍රමාණයක් අපේ නවත්තලා තියෙනවද කියලා. ඒ කියන්නේ අපේ කොයි වෙලාවකවත් ප්‍රවර් නැහැ කියලා හරුල යවන්නේ නැහැ. ප්‍රපත් තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්න ඔයාලට මතක් කරන්න ඕනේ මේ පොඩි කාලයක් තිබුණා අපිට ප්‍රපත් ගෙන්නන්න අමාරු වෙලා ප්‍රෙස්ක්‍රිප්ෂන් දාලා ඒ කියන්නේ ඒ ඩොලර් ප්‍රශ්න නිසා ගෙන්න අමාරු. අන්න ඒ කාලේදී පොඩි ඉංග්‍රීසි තිබුණා තමයි. ඒක හරිය. නමුත් දැන් ටිකෙන් ටික ක්‍රමෙන් ක්‍රමෙන් දැන් අපි යථාර්ථයට පත් වෙලා තියෙනවා. දැන් ඉස්සරහට කිසි ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන මේ ප්‍රොටෝන් සාග එක හරි ප්‍රයිස් එකට සහ හරි ස්පෙක් එකක් ගත්තා. සාගෙක අදට මං අද දරන vehicle hub එකෙන් සමු ගන්නවා ලබන සතියේ මේ වගේම අලුත් වාහනයක review එකක් එක්ක ඔයගොල්ලෝ හමු වෙමේ බලාපොරොත්තු වෙන මං ගිහින් එන්නම් ඔයගොල්ලෝ හැමෝම වෙනද වගේම පරිස්සමෙන් ඉන්න